War crimes වෙලා අවසානයි. අපි දන්නේ නෑ නෑ කවුරුවත් war crimes ද ඒ ක්‍රයිම් එකේ ස්වභාවය මොකක්ද කියලා තීන්දුව කරන්න වෙන්නේ පරීක්ෂණයකින්නේ. මේ අය කියන්නේ alleged war crimes කියලා. තාමත් war crimes කියන්නේ නෑ. ඒක නිසා මේ මෙතන දැන් මෙහෙම කියලා කියනවා. ඉතින් අපි අර මං කිව්වාගේ අපේ ගෙදර මං මගේ මල්ලිට ගහලා මැරුවයි කියලා එහා ගෙදර මිනිස්සුන්ට කිව්වොත් මං පොලිසියට කියන්න ඕනේ අන් මැත්තට මැරුවද තැළුවද කියලා පොඩ්ඩක් පරීක්ෂණ වලින් තහවුරු කරන්න. නුවර දලදා සිද්ධිය, දලදා මාලිගාවේ සිද්ධිය, පිටකොටුව, දෙහිවල මේ වගේ විශාල ජනඝාතන සිදු වුණානේ මේ 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 ප්‍රශ්නේ නිසා. ඔය වසර තුනේ ඒ කිසිම කෙනෙක් ඒ නිරායුධ මිනිසුන් අහිංසක මිනිසුන් තමයි ඒවට බිලි වුණේ මේ සිද්ධිය නිසා. නමුත් ඒ කිසිම දෙයක් පිළිබඳව ඔය හිමිකම් පිළිබඳව ඔය කතන්දර ඒ වගේ නෑ කොහෙවත් නෑ ඒවා කොහොම මේව ගැනත් නෑ ඇයි මේ මේ සිද්ධියක් විතරම අරගෙන මේ තරම් මේ ඇදලා අපිට පහර දෙන්නේ දැන් අපිට පහර දුන්නේ නෑ ඇත්තටම අර මං කියපු OISL report එක අන්තිමට ඒක නිලවස්සෙන් සභාගත නොකරත් අර 2014 එකේ ඒකේ වෙනම ගෑල්ලක් තියෙනවා LTT බොහොම හොඳ 2014 කරපු එක 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 ප්‍රශ්නයක් තියෙනවා LTT ඒ ප්‍රධාන ඒ වගේ අපරාධකින් බේරුණා අපි ඔය යුද්ධයේ ඔය අවසාන ප්‍රතිඵලය නිසා තමයි අපි ඒට හිත සැහැල්ලු කරගත්තේ. ඔබතුමාලට හිතුනේ නැද්ද මේ ඇත්තේ කොයිතරම් සුවදක්ති තිබුණේ කියලා මේ පිළිබඳව සාධාරණව බලලා මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන්න අපේ රටට කියලා. මේ මේ උදව් කරන්න තමයි මේ අපි මේ උදව් කිරීමට තමයි මේ අපි ඒ තියෙන 2014 තිබුණ ජාත්‍යන්තර පරීක්ෂණය අපේ අතට ගත්තා එකක්. අනිත් එක 2009 ඒ යුද්ධ වෙලාවේ මං තරම් සන්තෝෂ වෙන්නේ නැති ඇති මොකද මමත් හිටියේ මං පෙන්නුවේ අපි හැංගි හැංගි ඡන්දෙ දාන්නත් උනේ. ඇත්ත වශයෙන්ම LTT සංවිධානයේ පරාජය වෙච්ච එකගේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඒ වෙලාවෙත් මම කිව්වා මගේ කතා බලන්න මෙතෙන්දි හරි දැන් ඒක ඉවරයි. අර කිව්ව විදිහට ධාමත්ම භයානක ත්‍රස්තවාදයක් අර මේ රටේ තිබුණා කෝචි පිපරුවා සෙන්ට්‍රල් බෑ මේ පැත්තෙත් දෙමළ ජනතාවටත් ඒ වගේම ප්‍රශ්න තිබුණා දෙමළ ජනතාවටත් ඇත්තරම පොලිස් සහනයක් ලැබුණා මොකද නැත්තම් ඒගොල්ලන්ගේ ළමයි බලහත්කාරයෙන් ඇදගෙන යනවා යුද්ධයට මේ වගේ තැනින් තැන බෝම්බ වැටෙනවා ඒ සියල්ල එක්ක මේ ආණ්ඩුවට තිබුණේ ඒකත් එක්ක මේ සිංහල බහුතරවාදී මානසිකත්වයක් හදාගන්න හදන්නේ නැතුව මමයි රජා කියලා මහවංශයේ සීන් එකක් ඇක් කරගන්නේ නැතුව ඒ වෙලාවේ දැන් හරි මේක වුණා දැන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැටියට අපි ඔක්කොම එකතු වෙලා රට හදමුයි කියලා කියන්න පටන් ගත්තා මම හිතන්නේ ඊට වඩා ලොකු වෙනසක් තිබුණා ඇත්ත වශයෙන්ම ඒ වෙනස කරන්න පුළුවනුත් පුළුවන් හයියත් ඒ වෙලාවේ තිබුණේ මහින්ද රාජපක්ෂට හැබැයි මොකද හේතුවකට පොඩ්ඩක් මහරජ සීන් එක ඔලුවට ගියා මේ වෙලාවේ පාරිසරික ලොකු විනාශයක් කරනවා කියලා අපේ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් මේ ප්‍රශ්නේ අරගෙන විශාල කතිකාවක් වෙනවනේ දැන්. දැන් ඊට පස්සේ අපි දැක්ක පහුගිය දවස්වල නෙළුම් පොකුණ අභියස එතන තියෙන විහාරමාදී පාක්කේ කොටසේ ලොකු තිරයක් ගහලා ඒ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. එතන හිටියේ බොහොම යෞවන තරුණ දරුණියන් එතන හිටියේ. පස්සේ බලනකොට ඔබතුමත් ඇවිල්ලා මෙන්න මෙතන ඉන්න බවට මේ රවුම් කරලා ඩයරූපයක් දාලා තියෙනවා මේ සමාජ මාධ්‍ය ජාලාවල. එතෙන්දී ඔබට දාන චෝදනාව තමයි ඔබ මේ වෙලාවේ තරුණ පිරිස් එකතු කරගෙන ඔබතුමා හැංගිලා ඉඳගෙන ආණ්ඩුවට චෝදනා කරන්න ප්‍රතිම ලෙස විවිධ දේවල් ඇති කරනවා කියන මේක ඇත්ත තියෙනවා මං කොහේ ගියත් ඒක වැරදි ඇත්තටම පරිසරය කියන දේ මේ බ්ලූ ග්‍රීන් ඉකොනොමි කියන කන්සෙප්ට් එක ප්‍රථම වතාවට අයවැය කතාවකට ඇතුළත් කරේ මම 2018 දී. ඇත්ත වශයෙන්ම ඒ නමත් ඒ අයවැය කතාවේ නමත් ඒ කාලේ බ්ලූ ග්‍රීන් ඉකොනොමි කියලා. විශේෂයෙන්ම පරිසරයත් රැකගනමින් දියුණු කරන්නට පුළුවන් කියන එකයි මගේ ඒ
අයවැය යෝජනා වලින් එදා පෙන්වන්න පටන් ගත්තා. අපේ සිංහ රාජයේ විතරක් නෙමෙයි අනිත් කැලෑ ආරක්ෂා කරමින් රැක ගන්න පුළුවන් කියන එක අපි යෝජනා කළා. අපි අනිත් එක එතෙන්දි මම 2017 2018 බජට් එකේදී අපි යෝජනා කරා ලංකාව සියලු වාහන fully electric වෙන්න ඕනේ කියලා 2035 වෙනකොට. අපි පොඩ පොඩ ඊට පස්සේ ඉතින් මේ කුමන්ත්‍රණ තිබුණා එක එක ප්‍රශ්න තිබුණා. අපි ඕවා පොඩි පොඩි සාකච්ඡා කර කර හිටියේ මොකද කොහොමද ඒවා charge කරන තැන් charging tank ලංකාව පුරාම දාන්නේ කොහෙද කියලා. ඉතින් ඇත්තෙන්ම පරිසරය කියන්නේ මම හැමදාම ආදරය කරපු දෙයක්. ඒ විශේෂයෙන්ම මම බෞද්ධෙක්. සැබෑ බෞද්ධෙක් ඔය වොයිස් කට් සාදු බෞද්ධයෝ නෙමෙයි. මොකද බෞද්ධෙක් කියන්නේ මොකද්ද? අපි සියලු ජීවිතවලට ආදරය කරන්න ඕනේ. ගස්කොළන් වලට ආදරය කරන්න ඕනේ. සත්ව සියපාවුන්ට ආදරය කරන්න ඕනේ.